පෘථිවියට වඩා විශාලත්වයෙන් යුත් මෙම පාරග්‍රහයන් දෙදෙනා නම් කර ඇත්තේ K2310B සහ K2310C ලෙසයි. පළමුවෙන්න දින 13කදී ජනක තාරකාව වටා පරිභ්‍රමණය වන අතර දෙවැන්නට ඊට ගතවන කාලය දින 65ක්. අදාළ පද්ධතිය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1133ක් තුරින්. එහි ජනක තාරකාව කෙල්වින් අංශක 4684ක තරම් උෂ්ණත්වයක පවතින බැවින් බාහිර කවචයේ ගමන් ගන්නා පාරාග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සිංග්‍රිඩ් අංශක 43 තරම් පහළ මට්ටමක පවතිනවා. විද්‍යාඥයින් පවසන්නේ එම නිසා එහි ජලය හෝ ජීවය පැවතීමේ වැඩි හැකියාවක් ඇති බවයි. වාසය සුදුසු කලාපය කියලා කියන්නේ හැබිටබල් සෝන් කියලා කියන්නේ එක. හැබිටබල් සෝන් එක දැන් අපේ පෘථිවිය හරියට මේක මැද හරිය වැටෙන්නේ. දැන් මේ අලුත්තරුව අපේ සූර්යයට වඩා උෂ්ණත්වය වඩා අඩුයි. ඒ හින්දා අනිත් එක මේ තරුව අපේ ඉරට වඩා ගොඩක් පොඩි. වාසය සුදුසු කලාපේ හැබිටබල් සෝන් එක මේ තරුවට ගොඩක් ළඟින් තියෙන්නේ අපේ ඉරට වඩා. ඒ හින්දා මේකේ ජල වාෂ්ප තිබ්බොත් හදිස්සියවත් තියෙනවා නම් එහෙනම් හැබිටබල් සෝන් එක ඇතුළට වැටෙන්න පුළුවන්. NASA ආයතනයේ කෙප්ලර් 2 මෙහෙයුමේ දත් ඇසුරින් මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත්තේ නවීන තාක්ෂණය පිළිබඳ ආතසී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා විසින්. මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නවක විද්‍යාඥ මහේෂ් හේරත් මහතා විසින් එය නව ග්‍රහලෝක සොයාගැනීමක් දක්වා වර්ධනය කර තිබෙනවා. එය නාසා ආයතනය ඇතුළු ලෝක ප්‍රමුඛ පිළි අභ්‍යවකාශ ආයතනයන්හි පිළිගැනීමට ලක් වූයේ බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යාඥ සංගමයේ සංගරාවෙහි පළවීමත් සමගයි. ඔය කෙප්ලර් දුරේශ්‍ය දැන් ඉතින් මැරෙන්න යන එකක්. ඒකින් හොයාගත්ත දුරින්ම තියෙන ඒ කියන්නේ වැඩිම අකාලාවර්තයක් සහිත ඒක නිසා අපිට මේක ලොකු තැනක් තියෙනවා ලෝකෙටත්. ඒක තමයි ලොකුම වටිනාකම. ශ්‍රී ලංකාව ප්‍රථම වරට සිදු කළ ගවේෂණය එළිදැක්වීමේ උත්සවයක් මොරටුව ආතසි ක්ලාක් ආයතනයේදී අද පැවැත්වුණා. තාරකා විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදු කරන්නේ ඉතාමත් අල්ප වශයෙන්. අභ්‍යවකාශ බලවතෙක් වන ඉන්දියාව පාරග්‍රහයක මුල්වරට සොයාගත්තේ පසුගිය වසරේදී. අන්න ඒ නිසායි ශ්‍රී ලංකාව සිදු කළ මේ ගවේෂණය ඓතිහාසික වශයෙන් වැදගත් වෙන්නේ. නව ග්‍රහලෝකයේ ජලය හෝ ජීවය ඇද්දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික සහාය ඇතිව පර්යේෂණ ඉදිරියට ගෙන යාමට සූදානම් බව ශ්‍රී ලංකික විද්‍යාඥයින් පවසනවා. ජාතික නාලිකාව වෙනුවෙන් මොතිලාල් හිස්සැල්ල.